ಸಂಪ್ರದಾಯಿ ಟೆಲಿವಿಷನ್ ಆಗಮನೆಯ ಪದ ನೋಕಿಯಾನ ರವಟಿಲ್ಲಿ ವಗಮಾತಿನ್ ಆಹಾಪಾನ ಕನವೆಲ್ಲಿ ಗೊಸ್ ಅವೆ ನೊಸಿಟಿನ್ನ ಲಿಂಪಲ್ಲಿ ಮಹಾರಾಜ ವೆಟು ನಾಯೋನ ಹಿತ ಸಾರದೆಂಟು ನಿಮ್ಮಲ್ಲಿ ಅದ ಹುಲಂಗಿ ಕಿಸಿ ಸಾರ ಸ್ವಭಾವ ಬಂಗ್ ಏಕ ದಾಹಿ ಏಮುನ ಹತ್ತಿಲ ಅದು ಮೇಕ್ಯಾನ್ ಮುಖ ಬಂಗ ಅದರ ಆಲಮಾ ಮಂಡಿಗೆ ಪೆಂಚಿಯು ಹವಾ ದೇವಡಂಟು ಮೇ ಕುಡಾಗ ನಿನ್ನ ಹತ್ತ ಮದನೆಯಾಗ ಹಲೋ ಏತಮ ಮದನೆಯಾಗ ಹಲೋ ಬೆಲ್ಲ ಆಲಮಾ ಮಂಡಿಗೆ ನಾಂಬಿಯಾಗ ಹಲೋ ಊರು ತಲ್ಲ ನಾಂಬಿಯಾಗ ಹಲೋ ಕುಡಾಗ ನಿನ್ನ ಮದನೆಯಾಗ ಹಲೋ ಅಪ್ಪುಜ್ಜಿ ಕಪುಟು ಪಿಹಾಟು ಅಕ್ದವಟನ್ನೇ ಉಗ್ರ ಬಿಸಕು ಹೀವಲ್ಲ ಹ್ಞೂ
ලෙඩාගේ තත්ත්වය අවදාන නාම පම්බෝති තිරිමාබෝ හාමුදුරුවන්ගේ පිහිටා රක්ෂාව ලෙඩාට ආපත්තියක් නොවේ. ගනින්න අයියන්ඩි ඒක පළුගස් පල්ල විශ්වෝපකවියක් කියාගත්තු ගමන් කුඩා ගනිත් අයියන්ඩි ඒ අහවල් කාරිකට දෙක විශ්වෝපකවි කියන්නේ ලවත් පුලාව දැකුන් නැතු විශ්වෝපටි දක්ක විකාර යකෝ හරි ලව්වක් ඒකට පලි ගහන්නෙත් මට වරදින්න විදිහක් නෑ. මේ අඹුවත් එක්ක විරසක වෙලාව මග ඇඹුවක් නෙමේ බොග ඇඹුවක් ගන්න තියෙන මදන හින්දායි මට යකා වෙල්ල තියෙන්නේ මෙලා මදක පිට කඳපට ඇහේ උන් එනකම් බලන් ඉන්නවා කියපු ගම වැලහින්නේ ඒක මගේ ඇඟට කඩාපාත් කවුද වෙන කවුද අර කළු මැණික කියන හෝන්තුව මිසක්ක හත්ති ලව්වයි
උඹ මොකට ඒව උන්ගේ කණේ තියන්ට කි? උන් දියට ආවේ නැහැ කියලා අඹුව පැලච්ච එක වගේ මෙතෙන්ට වෙලා ඉන්න හොඳයි. කියාපු අපි නරකයි. හේ වන්දෝ. ඒක නෙමෙයි. මම බලන් ඉන්නවා කිව්වාම රම්මිනික මොකක්ද කියන්නේ? මොකවත් නැහැ. මොකද මං ඒකිට මොකක් කියන්න කියන්නේ? අර කොහෙන්ද කඩා පාතිච්ච ගොබිලෙකුට ආවද යකම් කරනවා රෙන්නේ? බලා අපිව දැන් ඒකට නිනව්වක් නැහැ. කාටද රම්මිනික ආවතේව කරන්නේ? වෙන මොකාටද? අර ඊයක් අදින තුවාල විච්ච පිටගම් කාර්යයට මිසක්ක. Beauty ingredients හතක් මුසුව නව ලක්ස් සුවඳවත් සුසිනිදු සමකට වාගේ විශ්වාසය ලක්ස් ගැමුණු මහරජ ඔබ සැමට නිරෝගී සුවයෙන් පිරි සුරක්ෂිත අලුත් අවුරුද්දක් වේවා මේ මංචි ප්‍රාර්ථනයයි ඒකයි මම බය නැතුව Nokia Android smartphone එක ඕන කෙනෙකුට ගන්න කියන්නේ. සමදා අලුත් වෙන Nokia. කොහොම කළ මොකටද දරු? කොහොම කළ හොඳ විෂනාශක ඖෂධයක් කියලා අපුච්චමනි මට කියලා දුන්නේ. ඉතින් කොහොම කළ ඇතිරිල්ලක විෂ ලෙඩෙක් නිදි කෙරෙව්වම උන්දට සුවයක් නැති වෙයිද අපුච්චි? දැන්චි කොහොම කළ සූර්ලා හොඳට හොදලා තියාපන්. මිනියෝ මොකක් කරේ හොරේකට නේද ඔබ දුවන් නැදුවේ අනේ නාඳුනේ අඟේ පුතේ හිරියර ගන්න හිටලා ඉන්නේ යාපි අත්තමට නැත්තම් මම උඹ ඇඟේ පැත්තේ අමාරු අරිනවා අත්ත කියාපිය ගොයියෝ මට නැත්තම් බොට මම තරන්නේ අශ්වාගේ තෝන් දැත්තෙන් අනේ නාඳුනේ මං අහිංසකයා මට අත්ත කියාපිය පසුගිය දවක රාජකුමාරයෙක් මේ පළාතට පැමිණලා සංගිල වුණා නේද? අනේ අපච්චි මොන කුමාරවරුද හඳුනන්නේ මේ? ඒ මොකද බලන්න? කුමාරවරුන්ට පෑගෙන නැතිද මේ පොළව? පෑගෙන නැත්නම් හඳුනන්නේ. හේමනාත මේ පොළව පාදලා වුණද මෙලහක පොළව පාදන නැත්නම් හඳුනන්නේ. ඒ මොකද බලේ? හඳුනන්නේ. සොලියගේ හඳු වට්ටුවට අතවලා වගිනවා දැන් මේ. මොකක් බලන්න? මේක සොලින් ගැසන් ප්‍රදේශයක්ද? ඒ කියන්නේ අනුතරක් වෙන්න පුළුවන්. මහරජා
මං හිතන්නේ මේ වෙලාවේ තියෙන හොඳම විසඳුම ඒකේ කියලායි බං. මාත් එකඟයි ඔබ වහන්සේට. ඒත් අපේ හාමුදුරනේ කාගේ කවුද කියලාවත් නොදන්න ආගන්තුකේ පැංචියෝ දෙන්නෙක් ඉන්න තැනක තියාගනිද්දී හැම දේතම පිස්සර උන්දව කෙලින් කර සිටවන්ට ඕනවා. ඊයේ විස හැඟ පුරාම ඔඩුතුවලා. ඒ කියන්නේ තාමත් මේකෙන් උන්දගේ හිසයි දෙතුලයි තෙමා පන්වා. රාලේ කවුරුවරි ඇහුවොත් කියාපං උන්දෑ කොහේද යන පල්ම පල් හොරෙක් කිය. මාමණ්ඩි මම මේ බැලුවේනේ කුමාරයෙක්ද කියලා. කුමාරේ? මොන කුමාරයෙක්ද බොල? වාසිනී වෙනම කෙනෙක් මයෙන් ඇහුවා. උදේ කුමාරයෙක් ආවද කියලා මේ ඉසව්වි. කුමාරයෙක් නෙමෙයි බොල. ඒක යක්දෙස්සේ. ඒ කියුවේ? ඒක කඩවත් වලින් පැනලා ආපු මම් පහරන්නේ. මල් හොරේ. පල්හොරක් නම් මොකයි මාමා එක ගෙයියක් කිටාගෙන ඉන්නේ. පරි වෙලාවත් එක කළු මැණිකව හරි රම් මැණිකව හරි හොරගම් කරාන ගියොත්. ඒක පල්හොරෙක් වුණත් ලෙඩෙක් බොල. ඒකයි මං ගේ ඇතුළට යයි. ස්වෙමු සුරක්ෂිත හිටක් වෙනුවෙන් විෂන් කෑවෙතින් පණිවිඩයක්. අපුච්චි මොකයි මොකයි බෙන්චි හොඳ වතුර ඇබිත්ත බිව්වා අපුච්චි. හස්තේන වඩික කරුකතේ මුකේන විෂ සර්පේන ශීක්ෂයේ පංචකේසිතේ. අනේ අපුච්චි අර ඇත්තගේ තුවාල නරකතට හැරලා වගේනේ අපුච්චි.